මහදැන මුත්තගේ ගමේ කොළු ගැටයෙකුට යක්ෂ දෝෂයක් ඇති වෙලා මේ කොළු ගැටයා ඇඳට ගොඩ වෙලා නිින්ද යනකොට ඇඳ යටින් යකෙක් මතුවෙලා ඇඳත් එක්කම කොල්ලව උස්සගෙන කනත්තට යනවා හීනෙන් පේනවා. ඉතින් මේ කොල්ලා හොඳටම බය වෙලා යටිගිරියෙන් කෑ ගහනවා. ගෙදර අයට ඇහැරිලා කොල්ලා නිදාගෙන ඉන්න කාමරයට එනවා. ඉතින් මේ කාරණේ හැමදාමත් ඔහොමයි. තොවිල් කෙම් කරම කොයි තරම් කෙරුවත් කොල්ලා ඇඳේ නිදාගෙන නිින්ද ගිය ගමන් අර හීනෙමයි පේන්නේ. ඉතින් කොල්ලා බය වෙලා කෑ ගහනවා. මොකද මොකද මගේ ඇඳ පැද්දෙන්නේ? හොඳ හීතල සුළඟකුත් එනවා. ඈ මං මේ කොහෙද ඉන්නේ? ඈ වට පේන හැටියට නම් මේ කැලෑවක් වගේ. ඈ ඇඳ පැද්දෙනවා නෙමෙයි, යකෙක් මාව උස්සගෙන යනෝ. අනේ අම්මා, යකෙක් මාව අරයි යනෝ මගේ ඇඳ පිටේ. අයියා ඕදු අම්මෝ, යකෙක් ඉන්නවෝ බයිවරෝ, ඇද යට යකෙක් ඉන්නවෝ. අනේ රමෝ, කාරෝ ගහ ඉන්නවකෝ ඇද යට මොන යක්කුද? අයියෝ හමදාවෝ, පන්නේ යදන්නේ මොන දෙයියද දෙයියනේ. ඌ මාවාර යකෙක් එනෝ, අයියෝ මාව ගෙලියන්න යකෙක් එනෝ. දැන් ඉතින් ඔහෙලා කිව්වනේ කොච්චර ගුරුකම් කළත් ඔය ළමයාට ගුණයක් නැහැ කියලා, කොච්චර කෙම් කරම කළත් ඔය ළමයාට හරියන්නේ නැහැ කියලා. ඉතින් මන් දන්න උපදේශයක් දෙන්නම්. ඔහෙලා ගිහිල්ලා මහදැන මුත්ත හම්බ වෙලා කතා කරලා බලනවකෝ මේ පුරස්නේ ගැන. ඈ මොකද බොලේ, මේ හිමිදිරි පාන්දර උණු කියලා පෙරාගෙන මේ පැත්තට දුවගෙන එන එක. අනේ ආයිබෝවන්ට, මගේ ළමයට යක්ෂ දෝෂයක්. ඈ යක්ෂ දෝෂයක් කිව්වා? යක්ෂ දෝෂයක් නම් මිනිස්සු මාව හම්බ වෙලා හරියනවා, යනවාකෝ කට්ටඩි එක් ගාවට. අනේ තරහ අවසර ආයිබෝවන්ට, අපේ ළමයට තොවිල් පවිල් කෙම් කොරම සෑහෙන ප්‍රමාණයක් අපි කොලා, ඒත් ගුණයක් නෑනවේ. ඉතින් ඒකයි ඔබතුමාව හම්බ වෙන්න ආවේ. හා හා හොඳයි. ඉතින් දැන් මට විතරේ කියනවාකෝ මෙතන මොකද්ද වෙන්නේ කියලා. අපේ ළමයා රාත්‍රී නිින්දට ගියාම ඇඳ යට යකෙක් ඉන්නවා පේනවලු. ඊට පස්සේ ඒ යකා ළමයා ඉන්න ඇඳත් උස්සගෙන කනත්තට යනවලු. ඇඳ හෙල්ලෙනවා වගේ පේනකොට ඒ ළමයා නිින්දෙන් ඇහැරෙනවලු. එහෙම ඇහැරිලා බය වෙලා බෙරි හන්දීලා කෑ ගහනවා. කෑ ගහලා දුවනකො අවස්ථාවක් තියෙනවා. ඈ යකෙක්, ඔය බය කරනවයි කියන යකා ඉන්නේ ඇඳ යට කිව්වා නේද? ඔව් ඔව් ආයිබෝ, ඇඳ යටින් තමයි යකා මතුවෙලා එනවා කියන්නේ. හරි, මං තමසෙලට උපදේශයක් දෙන්නම්. ඔය බය කරන යකා ඉන්නේ ඇඳ යටනේ. දැම්ම ගිහිල්ලා ඒ ළමයා නිදාගන්න ඇඳේ කකුල් හතරම කපලා දානවා. එතකොට යකාට ඉන්න ඉඩක් නැහැනේ.